ඊට ඇවැත්තින්නේ අචල සොලමස්, අපේ මියසික් ඩිරෙක්ටර් ඔක්කොමලා දන්නවා. හැබැයි මේ කතාවේ අචලට මේ වෙලාවේ අචලව ගේනවා නම් ඊට කලින් මතක් කරන්න ඕන එකම කාරණයක්, ඒ තමයි අචල අදවත් බිරින්දෑව මතක් කරපන්. ඔබට ගෙදර යන්න වෙන්නේ නැහැ, හැමදාම අමතක වෙනවා වයිෆ් ගැන කියන්න. මොකද මාර සීන් එකක් වුණා, අපි අචලව හම්බෙලා ලක්මාලිමේ හම්බෙලා මියුසික් කරන්න දුන්නාට පස්සේ අපි පරණිටුක මචං අපිට මේ ෂූටේට කලින් ට්‍රැක් එකක් හදලා දෙන්න කියලා. අචලව හඳුන්ලා දුන්නේ ඇඩම්ස්, ඇඩම්ස්ගේ පරණ කාලේ යාළුවෙක්. ඇඩම් හඳුන්ලා දෙනකොටම අපිට කිව්වේ මචං මම වෙලාවට වැඩක් දෙන්නේ නැහැ, අමුතුම ජාතියේ ඩයල් එකක් කියලා. හරියටම හරි ෂූට් එක පටන් ගන්න කිට්ටු වෙනවා ට්‍රැක් එක නැහැ, කතා කරන බඩු නැහැ. ඊට පස්සේ මේ ළඟදී මට ඒ ඊට පස්සේ ට්‍රැක් එක ආවා. ආව ගමන් අපි දෙන්න වහ වුණා, මම පිස්සු හැදෙනා ෆස්ට් ඉම්ප්‍රෙෂන් පට්ට. ඒක ආපු විදිහ අපි හිතුවේ ස්ක්‍රිප්ට් එකම කියවලා ස්ක්‍රිප්ට් එකේ හරය අල්ලගෙන යටින්ම දුන්නා එහෙම ගත්තේ කියලා. එහෙම නේ වැඩේ වෙලා තියෙන්නේ. අචලගේ බිරින්ද මට කිව්වේ, අචල බිරින්ද අපි ශේෂ්ත්‍රයේ ඉන්න නිෂ්පාදකවරයා ටෙලිවිෂන් නාලිකාවක, අපි ඒව දන්නේ අචලට කලින්. අපිව දන්නේ. ඉතින් දැන් අපි කතා කරලා ට්‍රැක් එක ඉල්ලනවා, ට්‍රැක් එකෙන් නැහැ නසලක දසක් කියලා. මේ තමුසේ අරක දෙනවද නැද්ද? මට අර මිනිස්සුන්ට මුණ දෙන්න බෑ. හරි, තමුසේ කලින් මම මේ මිනිස්සුන්ව දන්නේ. මේක දෙනවද නැද්ද? එදාර ඇහෙනවලු මු ගිහිලා අරකට කෑ ගහා සින්දු කිගේ හදනවා. ඒක තමයි අපිට ආවේ. ඒ කියන්නේ ඒක තමයි තරහ. ඒකේ තියෙන්නේ මේ ඇත්තම කතාව. අචල සෑම ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් පිටිපස්සම බිරිඳක් ගැහැණියක් සිටී කියලා කියන එකේ ඇත්ත පෙන්වුවේ ඒ වෙලාවේ තමයි. මේ ට්‍රැක් එකේ පිටිපස්සෙ හිටිය ශ්‍රේෂ්ඨක